තරගේ හා රඹනවා. ස්තුතියි අක්‍රම්, සම්බන්ධ වුණාට අනුග්‍රාහක බවතුන් සායතම නැගීමට ලක් කරන්නට ප්‍රථම විකටයේදී ක්‍රිකට්ව බිඳ වැටෙනවා නිශාන්ත වීරකෝන්. දැන් ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා ප්‍රථම විකට්ව ලෙස ලකුණු පුරුවට පෙර හතුව කඩල පුරුව ආරම්භ කර ආදාබර ක්‍රාරුලි හිතවතුනේ. ඉතින් මේ තරග මාලාවේ ඔව පළමු මංගල සජීවීකරණය තුලදීම අපගේ සහෝදර හිතවතා පන්දාසකට ආසන්න ප්‍රේක්ෂක වාර්තාවක් ලැබුවාද අපර කඩාලොඩි හිතවතුනේ. නව ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට පැමිණෙන මැදිය තවත් අපි ආරාධනා කරනවා නාසිම් මහතාට සහ නසිම් මහතාටත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ සමරසිහි වටන පිළිගන්නට. ඒ වගේම මහේෂ් මහතා, ඒ වගේම හයිෂම් මහතා, අපේ නවාස් මහතාටත් අපි ගෞරව ආදරයෙන් අපි ආරාධනා කරනවා ඒ සමරසිහි වටන පිළිගන්නට. විශේෂයෙන්ම අතීතයේ මේ ක්‍රීඩා පිටිය වර්ණවත් කරමින් ක්‍රීඩා කරා මෙන්ම මේ ක්‍රීඩා පිටිය ආරක්ෂා කරමින් අනාගතයට බාර දෙන්නට එවකට රුකුලක් වූ ආදරණීයන් වෙනුවෙන් ලබා දෙන්නේ එමා නම් සඳහන් කර නසිම් මහතා, ඒ වගේම නාසිම් මහතා, මහේෂ් මහතා, හයිෂම් මහතා, ඒ වගේම නවාස් මහතා, ඒ වගේම මිහිලාර් මහතාටත් අපි ආරාධනා කරනවා නැවතත් අප ඔබ කාසක් වුණා මදක් අප නැවතත් තරගයේ වෙත අවධානය යොමු කරනවා පාකේ. ඔය ස්තුතිය අක්‍රම්. ඒ අතරතුර ලකුණක් කරා පැති මාරු කර ගන්නවා කොතරම් තරග පැවතුණත් පැමිණෙන ආරාධිත අමුත්තන් පිළිගැනීම අනුග්‍රාහක බවතුන්ව මතක් කිරීම හත්පසු කරන්නටම බැරි කාරණා මේ සියලු දේට වඩා ඒ දේ අතිශයින්ම වැදගත් අවධානය යොමු කිරීම. අද පැතු මසරංග සංචිතයේ කැඳවා තිබෙනවා එළඹෙන 22 දින ඉස්රායිලයේ බලා විදේශගත වන්නට සදී පැදී සිටින ක්‍රිඩකේ ඔහුට අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා විදේශ ගමන සාර්ථක වෙන්නේ කියලා ආදාබර ක්‍රාරොඩි හිතවතුනේ. දැන් සුදානා ක්‍රිෂාන්ත අතපතු පන්දු යොමු කරන්නට සුදානම් වන්නේ වීනස් පොලොක්ඥා අපරාධ YCC මුණ ගැසීම් ගැන කතා කරද්දී සෑහෙන පෙරමුණේ පසු වන්නේ අපරාධුව එවර පාරා කෙල්ල කරනවා පන්දුව ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. මේ කණ්ඩායම් දෙකම මා දැක තිබෙනවා පානදුර සුපපාෂ වීනස් ඒ කණ්ඩායම් දෙක අතර තියෙන තරගකාරීත්වය විනත් කණ්ඩායම් අතර තරග කරද්දී ඒ තරගකාරීත්වය අර අපි වචන කියන මොරාල් එක දක්නට නැහැ අපර කඩාරුණ හිතවතනේ. ඒ නිසාම තමයි ඒ තරග දෙක මෝ ප්‍රේක්ෂකයන් ඇල්මක් දක්වන්නේ මුණු පොත හරහා නරඹන්නට අපර කඩාරුණ හිතවතනේ. දැන් සුදානම් අප විස්තර විචාරය කරන අන්තිම පන්දු යොමු කරන්නට සුදානම් වානේ. දැන් දිව්‍යනවා ක්‍රිෂාන්ත ආතපාතු පන්දු යොමු කරන්නට කවිඳු රෝස්ටරේව පාරෙල්ල කරනවා පන්දුව ස්ක්වාලි කතරේ ප්‍රේක්ෂකයන් සහ යතුරු පැදිය ඒ ස්ථානයේ ඉවත් කර ගන්නා ලෙස කාරුණික මතක් කර සිටිනවා. අද දිනේ අතිවිශාල පිරිසක් දැන් මාතර දාරුළුළුම් ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙමින් සිටිනවා. මේ තරග මාලාව නරඹන්නට මන්ද මුල්ලකුණු සංඛ්‍යාව ලකුණු තුනයි තාමර ක්‍රාරුණි හිතවතුනේ. මේ පන්දි යවන ක්‍රිෂාන්ත අතපත්තු නාරා හේම්පිට ශක්ති මේ ක්‍රීඩා පිටියේදීම ඔබට මතක ඇති අවසන් මහා තරගයකට පැමිණියා නාරා හේම්පිට ශක්ති කණ්ඩායම වයස 25න් පහළ තරග මාලාවේ තරග මාලාවට ධාරා නිපාතික වර්ෂා පතනේ බාධා ඉල්ලුණා දාබර ක්‍රාරුණි හිතවතුනේ. දැන් සුදානම් ක්‍රිෂාන්ත අතපත්තු අප විස්තර විචාරය කරන අන්තිම නැවත සුදානම් එවර පාරා කෙල්ල කරන අවුඩු ගුවනේ උඩ පන්දුව නතර කරන්නට අවකාශයක් නැහැ. ලකුණු හයක් බවට පරිවර්තනය වෙනවා දාබර කඩාලොඩි තොතොඩේ එක්කිනෙකා බලා සිටිනවා. නමෝ සියල්ල කාලයට බාර දී අවසන් දාබර කඩාලොඩි හිතවතුනේ. එම ලකුණු හයක් සමගේ සමර තුඟ ලකුණු නවයයි තිරින සමර තුඟ ලකුණු හතක් ලබාගෙන සිටිනවා දාබර කඩාලොඩි හිතවතුනේ. ලකුණු හතයි මේ වන විට හිනිමේ ප්‍රථම පන්දු වාරය නිමාව දකින විට ඔද ලකුණු සංඛ්‍යාවකට වඩා උනේ පාලනය කරා ක්‍රිෂාන්ත අත්තපත්තු පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක 3 ස්ථානයේ වැජබෙන්නේ අපරාධ YCC කණ්ඩායම කොතරම් පමා කරනවාද ඒ පමා වෙන කාලයට අනුව උණ්ඩ අඳුරේ නැතපත ගන්නට සිදු වේවි. ඒ නිසා ඔදී තරගයට අවතීර්ණ වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් සුදානම් පන්දු යොමු කරන්නට සෝහාන් කාර්යවසම් පන්දු යොමු කරන්නට සුදානම් වන්නේ අප විස්තර විචාරය කරන අන්තයෙන් දයාබර කඩාලොඩි හිතවතුනේ. මේවා මතින්
පිත්තාසුරණ කවිඳි ඉරෝෂ් මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ නැකම් කියන ක්‍රිඩකයා අදාබර ක්‍රීඩාලෝඩි හිත උතුනේ ලකුණක් වයිට් පන්දුවක් කැටියට සටන් තබනවා. අතිරේක ලකුණු සංඛ්‍යා අතිරේක ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක් ලබාගෙන තමයි පන්දුවට මෝඩදර වෙනස් බලක් දා කණ්ඩායම අප දුටුවා. පසුගිය සතිය පුරාවටම මුණු පොත හරහා දෙරණ මාධ්‍ය ආයතනය උන් ආවරණය කරා උන්ගේ කණ්ඩායම උන්ගේ ආගිය තැන් උන්ගේ ආගමනේ උන්ගේ ප්‍රේක්ෂකයන් පිළිබඳව දැඩි කතිකාව ලකුණා මේ සියලු ක්‍රීඩකයන් උන්ගේ සංචිතයවර අපාර අකෙල්ල කරන අයිරෝෂ් දෙරණ නාලිකාව උන්ට වාසනාව ගෙනවි දුන්නා දෝ මාසිත තුල නගුණ ප්‍රශ්නාර්ථය දාබර කඩාලුලි හිතවතුනේ ඕද සාකච්ඡාවක නියලුනා මාධ්‍යයක දාබර කඩාලුලි හිතවතුනේ ඉව ලකුණු 6ක් සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් ලබාගෙන සිටිනවා. කවිඳි ඉරෝෂ් ලකුණු 4ට හොඳින් ප්‍රවිෂ්ඨ වී මේ වක්කවාන වීනස් බලග්නා තරග ජය ගන්නා විට මගේ මතය අනුව නම් ඒ ගෞරවයේ හිමි වෙන්නට ඕනේ ඔවුන්ගේ පන්දු බලහැනියට දාබර ක්‍රාලුඩි හිතවතේ උන් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. ඒ පීඩණය මැදියේ උද පන්දු වහර ක්‍රියාත්මක කරමේ ඒ ගෞරවයේ ගෙනවිදී තිබෙනවා. ඉවර පාර අකෙල්ල කරනවා අයිරෝස් ස්ටීප් මිටික දැසේ ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 6ක් සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 22 දක්වා ඉහළනවා. මෙලවා ලකුණු 22යි මේ තරග මාලාව පුරාවටම කණ්ඩායමක් ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ඊයේ දිනේ ලකුණු 58ක් වාර්තා කළේ අපරාධුව ක්‍රීඩකයෙක් ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තාව මේ සිටින සුරේෂ් ජයමාල් ක්‍රීඩකයෙක් ලද වැඩිම අයේ පාරවල් වාර්තාව මේ සිටින සුරේෂ් ජයමාල් ඊයේ දිනේ වාර්තා පිට වාර්තා තබුවා දාබර ක්‍රාලුණි හිතවතුනි දැන් සුදානම් කාර්ය වසම් දැන් පිටරේකට අසු වී තිබෙනවා. මේ පන්දු යවන කාර්ය වසම් 2023 වසරේ පරතිම කුසලාරයේ වීනස් බලග්නා කණ්ඩායමට හිමි කර දුන්නේ දාර්ශනීය ලොෆ්ට ඩොප්රයි පහර මාතර දාරුලුම් ක්‍රීඩා පිටිය පිටෙන් වරණවත් කරනවා. මේ පන්දුවට මෝණ දෙන කවිඳු ඉරෝෂ් ඩාබර ක්‍රාලෝඩි හිතවතුනි එම ලකුණු 6ක් සමගින් ලකුණු 28යි පළමු පන්දු වාරයේ අසරණ වුණු වීනස් බලග්නා දෙවන පන්දු වහරේ තුල හොඳ පිබිදීමක් දක්වට ලැබෙනවා. මේ තරගියත් 4500කට වැඩි පිරිසක් දන්නා පන්දාස පසුකර හැකියාව වී හැකියාව ලැබෙවි කියා අප විශ්වාස කරනවා. කාර්ය වස මේ අංක 69 තවත් දින කීපයකින් වළංගු නොවන අංකයක් දාබර කඩාලුලි හිතවතුනේ නැවතත් අපට 9 ආමන්ත්‍රණය කරන්න සිදු වුණොත් නම් අභාග්‍ය පන්නම සිදුවීම අංක 9 19 69 49 99 119 269 හොඳ දේ අඩුයි නරක දේ බොහොමයක් ගැබ්බ තිබෙනවා. අංක 9 නපුරිය ප්‍රකාශිත අංකයක් දාබර කඩාලුලි හිතවතුනේ දිව්‍යනවා තමන්ගේ සීමාවේ සිට ඉවර සාර්ථක පාඩුවක් ඉවර ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව 29 දක්වා ඉලනක් කිනවා. ලකුණු 29යි දාබර ක්‍රාරුණි හිතුතුනි ඉනිමේ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ සෝහාන් කාර්ය වසම් විටක ගෝල් යන් ඊගල් දෙවුනවර වෝරියර්ස් වැලිගම විවිධ ක්‍රීඩා සමාජවල් සත්‍යන්ත කීපය වීනස් බලග්නා නියෝජනය කරන ලද මේ අක්‍රගණ්ඩේ තුන්ගිරියව ක්‍රඩකියා සෝහාන් කාර්ය වසම් පඳුරාරේ ක්‍රියාත්මක කරන්නේ මෝ ක්‍රීඩා කරේ තිලින සමරතුංගලගේ නායකත්වය යටතේ වීනස් බලග්නා කණ්ඩායම දැන් නැවත සූදානම් කාර්ය වසම් පන්දියමු කරන්නට අප විස්තර විචාරය කරන අන්තයෙන් තිලින සමරතුංග මේ වක වාණුව තුල උගේ අතම් පාරවල් අතම් පන්දු යවන්නන්ට නින්දනෝයින පහරවල් ඉල්ල කරන ආක්‍රගණ්ණේ දක්ුඩක් පිති කරුවා ඉවර පාර අකෙල්ල කරනෝ අයි ලකුණු දෙකක් බවට පරිවර්තනය වෙනවා. ඒ ස්ථානයට එල්ල වුණු පළමු පන්දුව හැටියට නම් කරන්නට පුළුවන් මේ ක්‍රීඩා පිටියේ මාර්ගයට දාබර ක්‍රාරෝඩි හිත උතුණි. ඉම ලකුණු දෙක සමගින් ලකුණු 31යි මුල ලකුණු සංඛ්‍යාව
පන්දුහර දෙකක් නිමාව දකින විට වගේම එළබෙන මාස 26 වන දින විස්තර විචාරකයන් සහ සජීවීකරුවන්ගේ සංගමයේ සංවිධානය කරනු ලබන දෑන්ත ක්‍රිකට් තරග මාලාවස් පාතන්නට කටයුතු සංවිධානය කර තිබෙනවා. එළබෙන 26 වන දින මේ සිටින වීනස් බලඥා පානදුර සුපර් ෆෑෂන් ෆෑන්ස්ලා ආධාර කරුවන්ගේ තරගාවලිය පැවැත්වෙනවා. කෝට්ටේ CMC ක්‍රීඩා පිටිය තුල හැරින් සිල්වා මාතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන තරග මාලාව දාබර ක්‍රීඩාලුනි හිතවතුනේ එකම දිනයේ ආදර සටනක් විචාරකයන්ගේ සටනක් සජීවී කරුවන්ගේ සටන් දකින්නට ලැබේවි කියා අප විශ්වාස කරනවා. දෙවන විකට්ටුව පිට වැටෙනවා. කවිදී රෝස් තාබර ක්‍රීඩානුඩි හිතවතුනේ ලකුණු 20ක් ලබා සිටියේදී ක්‍රීඩා පිටේ නිවත්වාණ්ඩේ පසුගිය සිකුරාදා දිනේ අතුරුගිරියෙන් විස්තර විචාරය ආරම්භ කළ අඛණ්ඩව පස්වන දිනය අවසන් දිනය බස්නාහිර පළාත මධ්‍යම පළාත දකුණු පළාත තුලේ අද අවසන් දිනය එකම එල්ලේ විස්තර විචාරය කිරීම හොඳ නැති කාරණයක් වගේ මා බිට කැසුවා. කළුතර දිස්ත්‍රික්කයේ නාගොඩ රෝහලට ගිය අවස්ථාවේ වකුකඩු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ එක දිගට කතා කරොත් අත්තන ඉරණම කුමක්ද කියා ඒ වෛද්‍යතුමාගේ ඉස්මා මගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇසුවා. එහෙම ප්‍රශ්නයක් ආනේ මං කෝ මේ වගේ වෘත්තියක නියැලෙනවා. ඒ වෛද්‍යවරයා ප්‍රකාශ කරා එක දිගට කතා කරාට ගැටලුවක් නැ. නමුත් දෙදෙනෙක් එක්ක හෝ තුන්දෙනෙක් එක්ක ඒ රාජකාරිය කළ යුතු වගේ තාබර ක්‍රාරෝඩි හිතවතුනේ ඉවර සාර්ථක පාන්දුවා පිට පරිමේ කඩළු රකින්න අතට විකට්ටුව බිඳ වැටෙනවා. තාරක මදුස්සංක දාබර ක්‍රාරෝඩි හිතවතුනේ ක්‍රීඩා පිටේ නිවත්වාඩේ. ඉතින් ඒ වෛද්‍යකාරතුමාන් මම දැනුවත් කරේ විස්තර විචාරය කියන දේ තනියම කරන්නට උත්සාහ දරන්නට එපා. එක්කෙනෙකුට දෙන්නේ පැයෙන් පැයට විස්තර විචාරය කරන්න. ඒ ආකාරයට තමයි ජාත්‍යන්තරයේ තිබෙන වග. නමුත් එතුමාගේ ඇසුවා එවන් ආකාරයේ සිදු කළොත් අත්තන ඉරණම කුමක්ද කියා. නමුත් අභාග්‍ය පණ ඉරණමක් සිදු වෙන වග. දැනට නම් ගැටලුවක් නැහැ. අවුරුදු 45 වෙන විට වකුකඩු අක්‍රිය වෙන වග. දන දන මොදෝ මරණයට ගොදුරු වන්නේ දාවර ක්‍රීඩාලුනි තෝතනේ. ඔබට සතුටක් ඇති තෘප්තියක් ඇති අපේ වදන් අහලා. නමුත් අප කෙදින කොහෝ අසරණ වන වගත් අප නොදොඩුවත් නොවේ දාවර ක්‍රීඩාලුනි තෝතනේ. එනිසා තමයි මේ තරග මහලාවේ විස්තර විචාරකයන් සිටිනවා. නමුත් උන් කියනවා මේ තීරු තරග සියල්ල පාකි රාජ ඔබේ මුවින්ම විස්තර විචාරය කරන ලෙස. සුලේක කසෝ නාක ක්‍රීඩිකයා සම්බන්ධුනේ පිට පරිමේ කඩළු රකින්න අතර වයිට් පන්දුවක් කැටියට සටාන් තබන අතිරේක ලකුණක් එකතු වෙනවා. අට්ටුම දින ගානේ ලක්ෂදාය පසු කරන ලද කණ්ඩායම් පිළිබඳව ඉවර පඬුව කෙලින්ම කඩුල්ලේ දැවටෙනවා. සමගේ තවත් විකට්ටුවක් බිඳ වැටෙනවා. සුලේක කසෝන් මේ ඓතිහාසික රජ රටට නායකම් කියන ක්‍රිඩිකයා.
දැන් සූදානම් පන්දු යොමු කරන්නට දැන් වීනස් වලට කණ්ඩායමත් මේ වසරේ මේ සතිය දෙක තුල දස ලක්ෂය පසු කරා දින කොපමණ ද යන ප්‍රශ්නාර්ථය නම සුපවශන් කණ්ඩායම විටක 72ක් තුල ලක්ෂ 5කට වැඩි මුදල් සංඛ්‍යාවක් උපයා තිබීම වාර්තාවක් නමුත් බලමු අද වාර්තා අපිට අලුත් වී තිබෙනවා මේ තරග මාලාව තුල මුළු ලකුණු සංඛ්‍යාව පෙරන අවසහන තරගය මේ දකුණත් පිටිකරුවා පන්දුවට මුණ දෙන ඔය ලැබෙන 22 දින අපේ මාතෘභූමියට සමුදීලා ඊශ්‍රායලයේ සිය වෘත්තිය සඳහා අවතීන වන්නට නියමිතයි නැවතත් ඔබ සුබ පතනවා ඔබේ විදේශ සීනේ සාර්ථක වන්න නමුත් ඔබේ විදේශ සීනේට පෙර ආතුව තරගයේ ලකුණු නොලදා ක්‍රීඩා පිටියේ ඉවත් වෙනවා විජේ රත්නම් සදූකාන් සාර්ථක ප්‍රතිඵල පන්දුවෙන් ගෙනවිත් දෙන ආකාරය දක්වට ලැබෙනවා අපරාධිය YCC විනස් බොලඥා හතර තරගයේ දාවර කඩාලොඩි හිතවතුනේ මෙලස පැවැත්තේ අංක නාක කඩකියා ඔෂාන් දැන් ක්‍රීඩා පිටට සම්බන්ධ වුණේ පන්දුවට මුණ දීම සඳහා නාක ක්‍රීඩකයා ලෙසින් ඔෂාන් මේ අනුහඟ අංකයේ දකින කල අප ලොව දින එකම කුසලාණය ලෝක කුසලාණය මතකයට නැගෙනවා මේ අංක 18 සුරේෂ් ජයමාල් වර්තමාන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිටිකරුවා පැත්තෝ නිශ්ශංක මතකයට නැගෙනවා 22 ලකුණක් කැටියට හත්වන ස්ථානයේ වැජමෙර කණ්ඩායම අපරාධෝ YCC ශ්‍රී ලංකාව තුල පොයින්ට් සිස්ටම් ශ්‍රේණිගත කිරීමේ අංක 7 දාබර ක්‍රීඩාරෝඩි හිතවතුනේ දනවත සූදානම් විස්තර ਵਿਚාරයේ ඉගෙන නැන්දේ පන්දු යොමු කරන්නට විජේ රත්නම් සංජු කාන් සුරේෂ් ජයමාල් වේගවත් පාරවල් සතුව සිටින ක්‍රීඩකයා දාබර ක්‍රීඩාරෝඩි හිතවතුනේ අපරාධෝ YCC කණ්ඩායම ප්‍රසාද ලකුණු ලබාගෙන සිටිනවා දාබර ක්‍රීඩාරෝඩි හිතවතුනේ 444 54 පස්සන ස්ථානය පසුකර සිටින සබරගමෝ ලයන්ස් පසුකර යාමට ඉඩකඩ ලැබෙවි ඔන් බෝ තරගාවලි ජයගෙන තිබෙනවා මේ සතියේ ගී සතිය අන්තයේ සා අද දිනේ දාබර ක්‍රීඩාරෝඩි හිතවතුනේ ඔන් ගාල්ලේ තවසන් මහ තරගයකට පැමිණ ඒ අනුශූරතාවයේ ප්‍රසාද ලකුණු සමගී පැමිණියේ දාබර ක්‍රීඩාරෝඩි හිතවතුනේ දැන් සුදානම් සංජු කාන් පන්දු යොමු කරන්නට බලමු ඔෂාන් දැන් පන්දුව පිළිගන්නට සුදානම් අනේ මේ කතලුව මාත්‍යම විද්‍යාලයේ මගේ විස්තර විචාරය තුල රාජකීය හර්දශතිකයක් වාර්තා කරන ලද මේ දකුණ ත්‍රිවේගකාරී පිටිකරුවා සුදානම් පන්දුව පිළිගන්නට විජේ රත්නම් සංජුකා දෙදිරියේ වරසාර්ථක පන්දුවක් ඊටමත් හොඳ පන්දුවක් ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි දාබර කඩාරුඩි සිටවතුනේ සංජුකාන්ගේ ස්වර්ණමය මාස කිපේ ඇටියට විකිසිදු විවාහයකින් තොරව නම් කරන්නට පුළුවන් අර ආකර්ෂණීය කියන දේ අතින් අතට යනවා දැන් ශ්‍රී ලංකාවේ මට තිබෙන ආකර්ෂණීය එක සදාකල් නැ తాවකාලිකයි දාබර ක්‍රාරුඩි තොතරේ තවත් වසර දෙකක් යනකොට ආකර්ෂණීය කියන දේ විනාත් කෙනෙකුට ලැබෙනවා හැකියාවත් ඒ වගේ තමයි සංජු කාන් කොතරම් රාජකීය දස්කම් දක්වුවත් තවත් මාස කීපයක් යන විට විනත්ම ආකාරයට පිටිකරුවන් පහර දෙවි මේ තමයි ඇකියාව සහ ආකර්ෂණීය වෙනස් වෙනවා කලින් කලට දාමර ක්‍රාලොඩි හිතවතුනේ කලක් මේ පන්දි යවන මොම ටකිල්සා දනුෂ්ක සම්පත් පිළිබඳව දැඩි කතා බාට ලකුණු යුගයක් තිබුණා දාමර ක්‍රාලොඩි හිතවතුනේ ඉවර පාරා කෙල්ලකන අපන්දුව ස්කෝලි ගතරි ලකුණකින් සෑහිමකට පත් වෙනවා. අයිම ලකුණත් සමගේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි සයින අසීරු අඩියක
රැඳී සිටින්නේ දාමර කඩාරුනි හිතවතුනේ දා වීනස් බොලොග්නා කණ්ඩායම මේ සති අන්තසා සතියේ දින තරංගාවලි සමගින් පෙරලිකාන ජයග්‍රහණ බොහොමයක් මේ පසුගිය ඊයේ සහ පෙරදිනය ගැන කතා කරද්දී අපරාධුව සැහැයෙන ඉදිරියෙන් සිටින කණ්ඩායමක් දාබර කඩාරුනි හිතවතුනේ වයිට් පන්දුවක් කැටියට සටන් තබනවා අර තිබෙනවා හෝනෑම දෙක හොඳ කාලයක් සහ නරක කාලයක් දාබර කඩාරුනි හිතවතුනේ හොඳ වගේම තමයි නරක නරක දෙම හොඳ පැත්තට පෙරලෙන්නට ඉඩ කඩ තිබෙනවා අර කාසියක දෙපැත්තක් තියෙනවා ASCII දාබර කඩාරුනි හිතවතුනේ දිවෙනවා තමන්ගේ සීමාවේ සිටවර අපාර කෙල්ල කඩනවා ඕෂා නුඩුගුවනට පන්දු යොමු කරන්නේ ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා එම ලකුණු 6 සමගින් ලකුණු 10ක් ලබාගෙන සිටිනවා මේ වන විට තව ලකුණු 27ක් අවශ්‍යයි ඉනි මේ තිබෙන පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ පන්දුව වයිට් පන්දුව අක්කඩේට සටහන් තබනවා අතිරේක ලකුණක් මේ තරගයේ නඩතුරුව මා නැවත විස්තර විචාරය කරන තරග මාලාව මෙම මාස 28 වන සෙනසුරාදා දිනේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලව පිටිය තරග මාලාව ශුරයන්ට මොඩලේ ලක්ෂයක් අනු ශුරයන්ට 50,000 පිරිනමන තරග මාලාව එවර පාර අකිල්ල කර අතික වරම මොමඩ අකිල් පන්දුව රැක ගන්න අපිට ලකුණක් ලබා ගන්නට අවකාශයක් නෑ දැන් තරමක් අපරාධු YCC කණ්ඩායමට පීඩනය ගෙන වී තිබෙනවා දාබර කඩාලුනි හිතවතුනේ ලකුණු 11යි මුළු ලකුණු සංඛ්‍යාව අකීල් සූදානම් දෙවන පන්දුවාරේ හතරවන පන්දුව ක්‍රියාත්මක කරන්නට අතරේ සීමා වාසන්නේ පන්දු රකින්න රඳවාගෙන ඉවර පාර අකිල්ලකන එතරම්ම විශ්වාසනීය පාරක් නොවේ ලකුණු අතර පැති මාරු කර ගන්නවා ලකුණු 12යි බලමු ඊයේ තිදී මේ සිටින සුරේෂ් ඡයමාල්ගේ දුටු 6 පාරවල් වර්සා පතනිය අද දිනේ දක්නට නැ මාතර දාරුල්ලුම් කඩා පිටියේ දාබර කඩාරුලි හිතවතුනේ නැවත සුදාන ප්‍රධාන මිනිසුරු පසු කරමි ඉවර පාර අකිල්ලකන පන්දුව ලොගෝන් දෙසි සුලේක කසුන් පන්දුව රැක ගන්නා විට ලකුණකින් සැහිමකට පත් වෙනවා පන්දුවාර දෙකක් නිමාව දකින විට ලකුණු 13යි තව ලකුණු 24ක් අවශ්‍යයි පන්දුව පාක්කේ සදා ඉතිරියව තිබෙනවා දැන් අප අවසාන මා තරගයේ අවසන් පන්දුවාරයේ අවසාන ඕරාව ගත කරන්නේ 2024 සැප්තැම්බර් මාස 17 වෙනිදා ඓතිහාසික මාතර දිස්ත්‍රික්කයේ යඩු ශ්‍රී ලංකාවේ වැඩිම ජාත්‍යන්තරයට ක්‍රිකට්යන් දායාද කරන ලද ඓතිහාසික පුරෝරයක් දාබර කඩාලුනි හිතවතුනේ ඓතිහාසික පුරෝරයේ සිට මා ප්‍රථම වතාවට මාතර ආසනයේ තරගාවලියක් විස්තර විචාරය කරන්නට ආරාධනා කිරීම පිළිබඳව මාතර චැම්පියන් ට්‍රොෆි සියලුම තරග සංවිධායක බෞතුන්ට ස්තුතිය ප්‍රණාමය ඊයේ සාද දෙදින පුරාවටම උන් අපට ලබා දුන් ආගන්තුක සත්කාර පිළිබඳව විශේෂයෙන්ම ස්තුතිය පිරිනමනවා විස්තර විචාරකයන් සහ විනිශ්චයකාර බෞතුන් එවාගේම අපගේ සජීවී කරුවන් වෙනුවෙන් දාබර කඩාරුනි හිතවතුනේ දැන් සුදානම් තාරක මදුසංක ලකුණු 24ක් පිටක ලකුණු 25ක් විතක ලකුණු 14ක් විටින් විට ඔඳින ආරක්ෂා කරනවා දාබර කඩාරුනි හිතවතුනේ ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැ යෙතිනේ සුවිශේෂී චරිතයක් අපට මුණ ගැසුණා ජේලර්වරෙක් සමගින් ය රාත්‍රිය ගත කරන්නට ලැබුණේ දාබර කඩාරුනි හිතවතුනේ බන්දනාගාරේ කොයිද කියලා අහන්න එපා ඊට පස්සේ නොයිකුත් උදව් උපකාර ඉල්ලා වි දාබර කඩාරුනි හිතවතුනේ හද දිනේ අඩිය දක්නට ලැබුණේ නැ අපගේ ජේලර්තුමා දාබර කඩාරුනි හිතවතුනේ මන්ද බන්දනාගාරය අවශ්‍ය නැ ඔබ මේ රටේ සමාජයේ වැරදි කරන්නේ නැතෝ ජීවත් වෙනෝනා
බන්ධනාගාරයේ කියලා ඔබට අදාළත්න ජේලරුවරේ කවශ්‍යත්න ඔබ හරියටම මේ සමාජයේ තුල කිසිවෙකුට කරදරයක් හිරියරයක් නොවෙන්නට තමන්ගේ පාඩුවේ තමන්ගේ රාජකාරිය කරගෙන ඉන්නවා නම් දැන් අපර කඩාලුනි හිතවතුනේ නැවත ලෝකයේ උතුම් රට මගේ රට බවට පත් වේවි නොදුරු අනාගතයේ වැඩිම සිරකරුවන් සිටින රටත් මගේ රට බවට පත් වේවිද දන්නේ නැ නොයිකුත් වාර්තා තබනවා ශ්‍රී ලංකාව දාබර කඩාලුනි හිතවතුනේ ලකුණු 13ක් ලබාගෙන සිටිනවා මේ වන විට ලකුණු 13යි පන්දු 3යි ලකුණු 24යි දැන් තාරක මදු සංක වැඩි තරංගාවලි සංඛ්‍යාවක් වීනස් පොලොග්ගා කණ්ඩායම මේ සතිය ඔවුන්ට ජීවිතේ අමතක නොවන සතියක් හේතුව දෙලක්ෂයේ තරංගාවලි දෙක පුත්තල මෙදිකක් අනුරාධපුර දෙලක්ෂයේ තරග මාලාව ඊයේ බණ්ඩාරවල 1 ලක්ෂය අද මේ වන විට 1 ලක්ෂයක් අවමය ලබා සිටින කණ්ඩායම බවට පත්ව සිටිනවා දැන් සූදානම් පන්දු යොමු කරන්නට අප විචාරය කරන අන්තිම ඉවර පාරක් ඉල්ල කරනවා දැන් මේ පන්දුව තුලින් 1,50,000 බවට ඔවුන් දැන් පරිවර්තනය කරනවා දාබර කඩාරුලි හිතවතුනේ පුරා දින පහක් වේස මාන්සි වෙමි තරග කරආද සිකුරාදා දිනේ ආරම්භ වුණු තරග මාලාව අද එළබෙන සතියේ තරගාවලි පැවැත්වෙන්න ඒ සතියට සමානයි සඳුදාසා අඟහරුවාදා දිනය දාබර කඩාරුලි හිතවතුනේ නමුත් එක් තරගාවලියක් පැවැත්වෙනවා බියගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ හෝමාගම ආසනේ ඉවර පන්දුව වයිට් පන්දුවක් කටියට සටන් තබනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් ලබාගෙන සිටිනවා ලකුණු 15යි මුළු ලකුණු සංඛ්‍යාව ඉනිමේ අවසාන පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ 2024 මේ තරග මාලාව නැරඹු සියලුම ප්‍රේක්ෂකයන්ට ස්තුති එළබෙන 28 29 නැවතත් එන්න මාතර චැම්පියන් ලීග් ක්‍රිකට් තරග මාලාව ඔබේ